සමත්තාව පාතා ගැනීමේදී වගේම සමත්තාව කැරඹීමට පෙර පිරිමින් තමන්ගේ සිත දිනාගත් කාන්තාවගේ අවධානය ලබා ගන්න නොකරන දෙයක් නැත. තමන්ගේ බිරිය පෙම්වතිය සතුටින් තබන්න කරන පුංචි පුංචි විහිළුවල සිට ඔවුන් වෙනුවෙන් ලොකු මුදලක් වැය කරමින් තැන්ගි බොක් දිනේම දක්වාම විවිධකේ සිදු කිරීමට පිරිමින් පසුබට වන්නේ නැහැ. කාන්තාවන්ට පිරිමින් වශී කරන්නට මායම් 64ක් තිබෙනවා කියුවට ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් පිරිමින්ට ඊටත් වඩා මායම් තිබෙනවා කියලා. හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ සැමියා ආදරවන්තයා ඔබ සමග සිටියේදී පහත් සඳහන් දේව කරන්න උත්සාහ කරනවද කියලා. ඔහු ඔබ නිතර සිනහ ගැනීමට උත්සාහ කරනවාද? පිරිමින් කියන ස්වභාවයෙන්ම තරමක් ආඩම්බර පිරිසක්. වැඩි කතාබහ නොකරන, ඉන් ගැඹීර පෙම්මක් ලබා ගන්න ඕන නිතරම උත්සාහ කරනවා. නමුත් ඔබ දැක තිබෙනවද කතාබහට මැලිකමක් දක්වන පිරිමින් හදිසියෙම ඔබ ඉදිරියේ විකට නළුවෙක් ලෙස කතා කරන අවස්ථා. පිරිමින්ගේ ස්වභාවයෙන් එන මේ ආඩම්බරකාර ගති හිටි හැටියෙම වෙනස් වන්නට හේතු කුමක්දයි ඔබ මොහොතක සිදුවාද? මෙම චර්යාව පිළිබඳ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලුව විට හාස්‍ය කියන්නේම කාන්තාවගේ සිත ඇද ගැනීමට පිරිමින් භාවිත කරන හරි අපූර්ව උපායක්. සිනහව සහ හාස්‍ය පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කළ ස්නායු විද්‍යාඥවරයෙකු සහ මනෝවිද්‍යාඥවරයෙක් වන ආචාර්ය රොබින් ප්‍රොවින් දක්වා ඇති ආකාරයට සිනහ යන සමාජ බන්ධන යන්ත්‍රණයක්. ඔහු සඳහන් කරන ආකාරයට පිරිමි පුද්ගලයේ කාන්තාවන්ගේ සිනහ ගැනීම උත්සාහ දරන්නේ ඇය සමග බැඳීමක් ගොඩනගා ගැනීමට දරන වෑයමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඔබ දන්නවද කුඩා සිනහවකින් බොහෝ දේ පවසන්නට පුළුවන්. අනිකාට ඔබ කෙරෙහි ඇතිකරගත් හැඟීම වචනවලට පෙරලන්නට පෙර මුහුණේ ඇතිවන කුඩා සිනහවකින් ඒ තහවුරු කරගන්නට පුළුවන්. පුංචි සිදුවීම් පවා මතකයේ තබා ගන්නවාද? බොහෝ කාන්තාවන්ගේ පිරිමින්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔවුන් ඊට ඉක්මනින් ජීවිතයේ විශේෂ සිදුවීම් අමතක කරනවා කියන එක. නමුත් ඔබ දන්නවද පිරිමින්ට කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වූ විට ඔනිතා කුඩා දේත් මතක තබා ගන්නට උත්සාහ කරනවා. පුංචි පුංචිම සිදුවීම් පවා ඔවුන් දැඩි ලෙස මතකයේ තබා ගන්නවා. එම මතකය විඳින්නත් ඔවුන් කිසිසේත් අමතක කරන්නේ නැහැ. බොහෝ පිරිමින් කාන්තාවන් ඉදිරියේ හිටා කුඩා සියුම් දේ අමතක වී ඇතැයි පෙන්වන්නට උත්සාහ දරනවා. නමුත් තම සිත්ගත් තරුණිය පුරුදු කිරීමට ඔවුන් නිතර උත්සාහ කරන අතර ඒ සඳහා ඔවුන් සතු ඒ සියුම් මතක බව භාවිතයට ගන්නවා. ඔබ ඉදිරියේ ඔහු වීරයෙක් වෙන්නට කැමතිද? ලස්සන කාන්තාවක් ඉදිරියේ පිරිමින් වීරයන් වෙන්න නිතරම උත්සාහ කරනවා. ඔවුන් ශක්තිමත් බව ඇය ඉදිරියේ පෙන්වන්නට උත්සාහ කරනවා. ඇතැම් අවදානම් සහගත දේට පවා ඔවුන් ආරක්ෂාව පසුකින් තබා ඔබ ඉදිරියේ වීරයෙක් වෙන්න උත්සාහ කරනවා. පිරිමින් කාන්තාවන්ට වඩා ශක්තිමත්ත්වයේ පැවසීම අතීත ජනවරේ පටන් පැවතෙන්න. ඒ නිසාම ඔවුන්ගේ බියකුළු බව නිතරම සංගවන්නට උත්සාහ කරනවා. කීර්තිමත් හෝ විද්‍යාඥවරෙක් වන බ්‍රවුන් පවසා ඇත්තේ අවදානම යන ජයග්‍රහණය හෝ පරාජය නොවේ. අවදානය යනු ප්‍රතිඵලය කුමක්දැයි නොදැනම ඒ වෙනුවෙන් පෙනී සිටීමට ධෛර්යය තිබීම යනුවෙනි. ඔබ සමග වැඩි කාලයක් ගත කරනවද? පිරිමින් තම සිත්ගත් තරුණිය සමග කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන නමුත් මේ බව ඇයට මෙන්ම ලෝකෙට පෙන්වීමට මැලිකමක් දක්වනවා. මොහොතක් සිතන්න. ඔබ ඔහුට පැයක කාලයක් දුරකතන ඇමතුමක් හෝ නොදුන්නොත් නැවත ඔහු පෙරලා ඔබට කතා කරනවා. මන්ද ඔහු ඔබ සමග කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන නිසා. ඔබ ඔහුගේ අනාගත සැලසුම්වල කොටසක්. පිරිමින් නිතර අනාගත සැලසුම් ගොඩ නගන පිරිසක්. ඔවුන් නිතරම ඔවුන්ගේ අනාගතය පිළිබඳ සිහින දකිනවා. ඒ වගේම මෙම සිහිනවලට ඔබව ඇතුළත් කරගන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. ඔබ සමග සංචාරයක යෙදීමට සූදානම් වීම වැනි මෑත අනාගතය පටන් විවාහය දරුවන් සෑදීම වැනි බොහෝ දුර අනාගතය පිළිබඳව කරන සැලසුම් වලට ඔබව සම්බන්ධ කරගන්නවා නම් ඔබ සතුටු වන්න. පුරුෂයෙක් කාන්තාව ඔබව ඔහුගේ අනාගත සැලසුම් වලට අතුලත් කරගන්නවා කියන්නේම ඔහු ඔබ සමග සම්මතතාවයේ ගොඩනගා ගැනීමට අදහස් කරනවා සේම සංකීර්ණ අනාගතයක් වෙනුවෙන් සිහින දකිනවායි කියන එකයි. ඔහු ඔබ ඉදිරියේ විවෘත වීමට කැමතිද? පිරිමියෙක් තමගේ පෞද්ගලික ජීවිතය තවකෙක් සමග බෙදා ගන්නට අවස්ථාව බොහොම විරලයි. නමුත් ඔබට විවෘත වූ පුරුෂයෙක් වෙනම් ඔහුගේ ලෝකය ඔබ වෙනුවෙන් විශාල ඉඩක් ඇතුව මතක තබා ගන්න. එමෙන්ම ඔහු ඔබව ගැඹුරින් විශ්වාස කරන අතර ස්ථීර සම්මතතාවයක් ගොඩනගා ගැනීමට අදහසක් ඇති බව අමතක නොකරන්න. ඔබ වගේ කරන්නේ ඔහුගේ සිතේ ඇති කැමැත්තටද? ගැටුම්වල තොරව ආදරණීය සම්මතතාවක් ඉදිරියට ගෙන යාම සඳහා අනිකට සවන් දීම ඉතා වැදගත්. ආදරමන්තයා හෝ සැමියා නිතර ඔබ වාගේ කරනවා නම් ඔබ ගැන විශ්වාස කරනවා නම් ඒ තුළ ගොඩනැගෙන්නේ අපූර්ව සම්මතතාවයක්. මනෝවිද්‍යාඥ ඒබ්‍රහම් මැක්ලේ වරක් ප්‍රකාශ කළේ පුද්ගලික වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ කළ හැකි වන්නේ තමා පිළිබඳ ඔහුගේ අවබෝධය වෙනස් කිරීමෙන් පමණක් යනුවෙනි. ඔබේ මිතුරන් සමග මිතුරු වීමට උත්සාහ කරනවද? ඔබේ මිතුරන් ඔහුගේ මිතුරන් කරගන්නට උත්සාහ කරන්නේ මන්දයි ඔබ මොහොතක් සිතා බැලුවද? අපේ මිතුරන් කියන්නේ ඔබව හොඳින් දන්නා මිනිසා. ඉතින් ඔබේ මිතුරන් හෝ හඳුනා ගැනීම උත්සාහ දරන්නේ ඔබ කෙරෙහි ඔහු දක්වන උනන්දුවට පෙන්වීමයි. නමුත් අද වෙන විට මේ බොහෝ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් කෙලවර වන අවස්ථාද අපට දැක ගන්න ලැබෙනවා.